Primetime Sunrise ප්‍රවෘත්ති ප්‍රකාශයයි. අයිබුවන් සුබ උදෑසනක් ඔබේ පිසිටින්නේ News First අපගේ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම පහන් චන්ද්‍රමාල්. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජනපති හා එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතින් අතර කල්දෙමුණු සාකච්ඡා අද රාත්‍රියේ. අධ්‍යන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අද සිට අපේක්ෂකින් 650,000ක් විභාගයට. උතුරු කොරියානු නායකයාගේ අපේක්ෂා ඉටු කිරීමට ඇමරිකානු ජනපති සූදානම්. දකුණු කොරියානු ජනපති කියයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණ නියෝජිතයින් අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය සිකුරාදා සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතාවයන් පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී ගැඹුරින් සලකා බැලීමට නියමිත අතර ඉන් අනතුරුව පවතින දේශපාලන අර්බුදයට විසඳුමක් ලබා ගැනීමට හැකි වෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු News First කළ විමසීමකදී පැවසුවා. අදින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වනවා. විභාග කොමසාරිස් ජෙනරාල් සනද්දීප් සඳහන් කළේ ඒ සඳහා අපේක්ෂකීන් 656,641ක් පෙනී සිටින බවයි. මධ්‍යස්ථාන 4,661කදී මෙවර විභාගය පැවැත්වෙනු ඇති. අද ආරම්භ වන අදින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන්නේ එළඹෙන දොළොස්වනදායි. අද උදැසන 8:30ට විභාගය ආරම්භ වන අතර අපේක්ෂකීන් උදැසන 8 විට විභාග ශාලාවට පැමිණිය යුතු බවද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළා. මේ අතර සාමාන්‍ය පෙළ විභාගයේ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 541 සඳහා සහ ප්‍රාදේශීය එක්රැස් කරන මධ්‍යස්ථාන 33 සඳහා එක් මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරීන් 30 බැගින් ආරක්ෂාවට යොදවා තිබෙනවා. එමෙන්ම මධ්‍යම එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 2 සඳහා අදාළ අධ්‍යාපන බලධාරීන් සමග සාකච්ඡා කර උපරිම ආරක්ෂාව ලබා දෙන ලෙසටත් පොලිස්පතිතුමා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා. ඊට අමතරව විභාග මධ්‍යස්ථාන 4,661 සඳහා දිවා රාත්‍රී දෙකේම ජංගම සංචාර වගේම පාමුර සංචාර මගින් ආරක්ෂාව සපයන ලෙසටත් වැඩිදුරටත් මේ අනුව උපදෙස් ලබා දී තිබෙනවා අදාළ නිලධාරීන් වෙත. එමෙන්ම ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර ප්‍රවාහනය කරන වාහන සඳහාත් අවශ්‍ය උපරිම ආරක්ෂාවක් සැලැස්වීමට කටයුතු කර තිබෙනවා. කල්ටන් පෙරපාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් කාල්ටන් පෙරපාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයට එක් වුණා. පැලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කර වසර 143ක් සම්පූර්ණ වීම හා අපවත් වී වදාළ දෙවන විද්‍යාලංකාර පරිවේනාධිපති සර්වභව පණ්ඩිත පූජ්‍යරත්මලානේ ශ්‍රී ධර්මාරාම මහස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙනුවෙන් පින්කම් මාලාවක් ඊයේ පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී පූජ්‍යරත්මලානේ ශ්‍රී ධර්මාරාම මහස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙනුවෙන් සමරු මුද්දරයක්ද නිකුත් කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. වසරේ මේ දක්වා කාලය තුළ පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් වෙළඳාම් සිදු කළ ස්ථාන 21,000ක් ආශ්‍රිත වැටලීම් ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ඉන් 20,000කට වැඩි පිරිසකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. පසුගිය නොවැම්බර් මාසය තුළ පමණක් සිදු කර ඇති වැටලීම් ප්‍රමාණය 2,100කට අධිකයි. අධිකරණ ක්‍රියාමාර්ග මගින් නීති විරෝධී වෙළඳාම් නිරත වූ වෙළඳුන්ගෙන් රුපියල් 1,850කට ආසන්න දඩ මුදලක් අය කරගෙන ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර උත්සව සමය ආරම්භයත් සමග භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් පත්වන අපහසුතා සැලකිල්ලට ගනිමින් විශේෂ වැටලීමක් ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එම අධිකාරිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සියලු වෙළඳ සැල් හිමියන් දැනුවත් කර ඇති බවයි. ඒ අනුව භාණ්ඩවල මිල ප්‍රදර්ශනය කල් ඉක්ොත් වීමේ දිනය ඇතුළු
බාණ්ඩ පිළිබඳ සීළු තොරතුරු ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා. උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක මෙම විශේෂ වැටලීම ජනවාරි මස 15 වනදා දක්වා ක්‍රියාත්මකයි. රුපියල් 48,02,50ක් වටින අවල්ලාපට්ට අතුගයක් කටුනායක ගුවන්තොටුපලේදී රේගු බහරයට ගෙන තිබෙනවා. කිලෝග්‍රෑම් 79යි ග්‍රෑම් 25ක බරකින් යුත් වල්ලාපට්ට අතුගයක් කටුනායක ගුවන්තොටුපලේදී සුවගැරුණේ මෙරට සිට ඩුබයි දක්වා ගමන් කිරීමට ගිය පුද්ගලයෙකු සතුව තිබියදී සගකරු තම ගමන් මළුවල සඟවාගෙන මෙම වල්ලාපට්ට අතුගය රැගෙන යාමට උත්සාහ කර තිබෙනවා. ගලින් බිඳුනු වැව දුටු වැව ඔලුගොල්ල වැවේ නිදන් හරමෙන් සිටි බවට ලද තොරතුරක් මත ගලින් බිඳුනු වැව පොලිසිය වැටලීමක් ක්‍රියාත්මක කළා. පොලිසිය පැවසුවේ සැකපිට පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවටගත් බවයි. අත්අඩංගුවටගත් පිරිස අතර ස්වාමින් වහන්සේ නමක් ආකාන්තාවක් වනවා. එම ස්ථානයේ තිබී පූජා භාණ්ඩ ඇතුළු උපකරණ තොගයක් පොලිස් භාරයට ගැනුණා. සැකකරුවා අද දින අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අතරමංව සිටි මාස දෙකක් වයසෙති අලි පැටවෙකු කන්තලේ පොලිසිය විසින් සොයාගනු ලැබුවා. අපවාර්තාකරු පැවසුවේ ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමට අනුව අලි පැටවා සොයාගත් බවයි. පොලිසිය සොයාගන්නා විට මවගෙන් අතරමංව සිටි මෙම අලි පැටවා සතුන්ගේ ග්‍රහණයටද ලක්වීමේ අවධානමක සිට තිබෙනවා. අපවාර්තාකරු පැවසුවේ බේරාගත් අලි පැටවා කන්තලේ වනජීවී නිලධාරීන්ට බාර දුන් බවයි. මෙවරන්තර සමාජ ලීග් රග්බි තරගාවලියේ ප්‍රබල සියරන් එෆ්සී කණ්ඩායම සතුව තිබූ අපරාජිත වාර්තාව බිඳ දැමීමට මහනුවර කණ්ඩායම සමත් වුණා. අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිව්වෙනි සතියන්තයේ තියුණුම තරගය ලෙස සැලකුණු සියරන් එෆ්සී කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර තරගයේ නිත්‍යවල දීප පැවැත්තුණා. ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කළ ප්‍රබල මහනුවර කණ්ඩායමේ පසුබල ක්‍රීඩකයින් සිය කණ්ඩායමට ලකුණු රැස් කර ගැනීමට උත්සාහ කළ අතර සියරන් එෆ්සී ක්‍රීඩකයින්ගෙන්ද තීව්‍ර තරගයක් දක්නට ලැබුණා. ඒ අනුව තරගයේ පළමු වරදේ අවසන් වුණේ කණ්ඩායම් දෙකම ලකුණු 14 බැගින් ලබාගෙන සමතත්වයේ පසුවෙමි. තරගයේ දෙවන අර්ධයේද උණුසුම් මුහුණු වරක් ගත්තා. තරගයේ දෙවන අර්ධයේ ආරම්භයේදී සියාර් ක්‍රීඩකයින් මහනුවර ක්‍රීඩකයින්ගෙන් තරගයේ ජයග්‍රහණය උදුරා ගැනීමට ප්‍රබල උත්සාහයක නිරත වුණා. කෙසේ නමුත් මහනුවර ක්‍රීඩකයින් ගිලී ගිය තරගයට නැවත පිවිසියේ තරගයේ දෙවන අර්ධයේදී ලකුණු 27ක් රැස් කර ගනිමින් උත්සාහක දිනුම් තුනක් ප්‍රවර්තන තුනක් හා දඬුවම් පහර දෙකක් මගින් මහනුවර ක්‍රීඩකයින් එම ලකුණු 24 ඇස් කළා. ප්‍රතිවාදී සියාර් ක්‍රීඩකයින්ට උත්සාහක දිනුම් දෙකක් හා දඬුවම් පහර දෙකක් මගින් එම අර්ධයේදී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 16ක් පමණයි. ඒ අනුව අවසන් ලකුණු සටහන දක්වන්නේ ලකුණු 41-30ක් ලෙස මහනුවර ක්‍රීඩා සමාජයට ජය හිමි කර දෙමින්. එසමගින් අපගේ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ මින් අවසන් වනවා. සුබ දවසක් ඔබට. hotline 0114 896 896 www.newsfirst.lk feedback @newsfirst.lk